අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාල හැමෝටම ඉතින් අද වීඩියෝ එක මගේ බබාට සලුත් පටන් ගන්න මගේ සූදානම කොහොමද කියලා මම මොනවද වෙනුවෙන් ගත්තේ මම කොහොමද සූදානම් වෙන්නේ කියලා ඉතින් හරි මාසාවෙන් තමයි ඉන්නේ මම යාට සලුත් පටන් ගන්න ඉතින් මම හිතුවා ඔයාලත් එක්කලත් මම ඒ දවස් ෂෙයා කර ගන්න ඕනි කියලා එයාට දැන් ජනවාරි 14ට මාස 6 ලබන්න එනවා मम मस याट तुने मित्री देवा पटांग अभी बल मम्मी गर्ती मोलिम मम्मी आट गता बेरी बत् कदी एक दिन्ट मैं मे बोल लेखाई मे हाई ඉතින් මේ දෙකම මම ගත්තේ අලියකින් මාස තුනකට විතර කලින් තමයි මම ඕඩර් කරගෙන ගත්තේ ඉතින් මේකේ තව කලර්ස් තිබ්බා මේක නම් ප්ලාස්ටික් එකක් හැන්දක් මේ නැමෙන්න හිම නැහැ මේක ඉතින් මම මේ පින්ක් කලරකින් ගත්තේ ඒකමට ලස්සනයි කියලා හිතන බ්ලූ කලර් එහෙමත් තිබ්බා ඒ වුණාට මම ඒක ගත්තේ නැහැ මේක තමයි ගත්තේ ඊගාවට මම ගත්තා යාට දැන් කොයි හරි අපි ටිකක් ඇවිදින නිසා එමෙහෙ ගමන් යද්දි මොන හරි කෑම ටිකක් දාගෙන යන්න මෙන්න මේක ගත්තා මේකේ තුනක් තියෙනවා කප්ස් තුනක් තියෙනවා මේක හැබැයි මම හිතුවේ මීට වඩා චුට්ටක් ලොකු වෙයි කියලා ඒ වුණාට මේ සයිස් එකත් ඇති ඉතින් ගොඩාක් දාන්නේ නැහනේ මේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ एक हरी मुलासन मेके कलर्स तिब्बा मसूने मे कल पिंक कलर तिब्बा तव कल तिब्बा मत मत दिखेट मेक तम मैं ओडकर तम तीन कपस्तुन तीन मेके मेके मे उडम तीन बॉटल लेकिन एक एक गलवान मेतनी मे तोट कैमती रमन हरी मेकट उड मेकट ड्रिंक दागने अनुकूल खान दागने अनुकूल एक गावट मम गंग फिंगर फुट्स पटांगण क्वालिटी आट कैम दिन मैंने मेकट शेक गता बाबा लगे पोट कपूर कैमरा गणाबाटे एकला मेन मे हाई गैल दिब्बा मेकना मेमन मेना हिंदाई का हाई मे तीन प्लस मिक्कीस हरी आसा एक ඊගාවට එයාට මම තව වතුර බෝතලයක් ගත්තා මේක ඒකත් හරිම ලස්සනයි මම ආසයි ඒකට ගොඩක් ඒක දැක්ක මාසෙත් තුන මේ විදිහට තමයි තියෙන්නේ මේක ඒ වතුර 250 ml දාන්න පුළුවන් ඉතරක් ලස්සන ඉන්නම බැටරි थारी मैं एक कलर्स तिब्बा मेके मम आस कर मेकट एक मम मेक मेकते मंगाव मैंने मे स्पून एक मेक सिलिकन स्पून एक मेक मम लंका भी कटक पर्चेस करें मेक मे मम याट गता मेन मे कटर सेट फुड कटर सेट गता मेकने फिंगर फ्रूट्स पटांग खाले मट मेक पड़ना याट आसन कैम एक कटर्स पहाती हार्ट शेप तीनवा स्टार शेप फ्लावर एक सत्तु देने शेप्स देखा एक मार मटन एक मम्म हितोट तड़ा गुड़ा खुंदा मे हरिम हई आई एक
ඒක නිසා මම ඒකටත් හරිම ආසයි. ඊගාවට මෙන්න මේ වෝටර් බෝටල් එක මේක නම් මට හම්බෙච්ච එක. මේක හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ යාළුවෝ තමයි මට gift කරලා තිබ්බේ. මේ බෝටල් එක ඉතින් යාට මේක හොඳයි වතුර දෙන්න. ඔල්රෙඩි මම මේක නම් යූස් කරනවා. යාට මම දැන් බත් කැඳ පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ගන්නට නැතුම් නිකන් ද්‍රව විදිහට තමයි මම යාට දෙන්නේ. ඉතින් මේ බෝටල් එකට තමයි මම යාට දෙන්නේ. ඉතින් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් මට දැනටත් මම ඒක ප්‍රයෝජනෙට ගන්නවා. ඊගාවට තියෙනවා මෙන්න මේ ෆුඩ් මේකින් සෙට් එක. මේකත් මට ඒගොල්ලෝම තමයි gift කරේ බබාට. ඉතින් මේක නම් ගොඩක් අය දැකලා ඇති. ලංකාවෙන් ගන්න තියෙනවනේ. මෙන්න මේ සෙට් එක මෙහෙම තමයි තියෙන්නේ මේක. මේක නම් මම තාම එක සැරයක්වත් පාවිච්චි කරේ නැහැ. ඒකේ තියෙනවා මෙන්න මේ හැඳ තියෙනවා. මේ මොන හරි මැෂ් කරගන්න මේ පොඩි මේක තියෙනවා. ඊගාවට කප් සෙට් එක මෙහෙම තමයි තියෙන්නේ. මේ විදිහට ඒකේ පොඩි රෆ් ගතියක් තියෙනවා මේ බෝල් එකේ. ඊගාවට මේක මේක නම් හරියන්නේ නැහැ. ඉතින් මේක මම පාවිච්චි කරන්න අදහසක් නැහැ. මේ මොකද මට බයයි. මම දැක්කා මේ සෝෂල් මීඩියා වල දාලා තියෙනවා මේ වගේ එකකින් බබාගේ මේ මේ කෑල්ලක් ගැලවිලා කියලා උගුරේ මෙතන මේ විලා තුවාල වෙලා තියෙනවා. ඒ නිසා මම මේක නම් පාවිච්චි කරන්න අදහසක් නැහැ. ඔන්නoidir තමයි තියෙන්නේ මේකෙන් වහලා තියන්න පුළුවන්. ඒකත් හරිම යූස්ෆුල් දෙයක් කියලා හිතනවා මම. ඉතින් ඔන්නoid එක තමයි මම කොටත්තේ. ඊට පස්සේ හස්බන්ඩ් නරන් දුන්නා මෙන්න මේක. මම හරි මාසයි ඒකට රයිස් කුකර් එක. මේක යුනික් කියලා බ්‍රෑන්ඩ් එක. මේක නම් 3900ක් වගේ වුණේ. පැනසොනික් එකේ තියෙනවා 5000 ගානකට. මේක මම ගත්තේ සිසිල් සිංගල් එකෙන්. අපි එකක් බලමු. ඉතින් මේ රයිස් කුකර් එක හරිම කියුට්, හරිම පුංචි එකක්. බේබි රයිස් කුකර් කියන්නේ. ඉතින් එකක් තමයි ගත්තේ. මීට වඩා ටිකක් ප්‍රයිස් එකෙන් වැඩි එකකුත් තියෙනවා පැනසොනික් බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඒක මට මතක විදිහට රුපියල් 6000ක් වගේ වෙනවා. මේක මම රුපියල් 3900කට, කියන්නේ 4000කට වගේ තමයි ගත්තේ. ඉතින් මේක මම දැන් ඒකෙන් තමයි කැඳ බබාට හදලා දෙන්නේ මේ වෙද්දි. ඒක හොඳයි. ඇත්තටම හොඳ ක්වොලිටි එකක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකෙත්. කැමති කෙනෙක් ඉතින් රුපියල් 4000ට තියෙන මේ රයිස් කුකර් එක ගන්න පුළුවන්. මේක සිලිකන් ෆුඩ් ෆීඩර් එකක්. ඉතින් මම ෆුඩ් ෆීඩර් එකකුත් ගත්තා. ඒක නම් හරිම වටිනවා. මම කලින් කරපු ඕඩර්ස් කරද්දිම AliExpress එකෙන් සිලිකන් ෆුඩ් ෆීඩර් එකකුත් දැම්මා. නමුත් මට ඒක අද වෙනකන් ආවෙ නැහැ. ඒක නිසා මම මේකත් හස්බන්ඩ්ට කියලා ගෙන්න ගත්තා. මේක රුපියල් 750ක් වුණා. ඇත්තටම ෆුඩ් ෆීඩර් එකකට නම් ඉන්වෙස්ට් කරන එක හොඳයි. ඒක ගොඩක් වටිනවා. මම දැන් බබාට පළතුරු දෙනවා මේකෙන්. එයා හරිම ආසාවෙන් කනවා. මේ තියෙන්නේ ඔය කෑම හදද්දි ගන්න පුළුවන් සෙට් එකක්. සාමාන්‍යයෙන් සැන්විච් එකක් කෑම හදද්දි සැන්විච් එක ලස්සනට කපලා දෙන්න, ඊගාවට බත් ටිකක් දෙද්දි ඒක ලස්සනට මේකට දාලා මේ ඩිසයින් එකට හදලා දෙන්න පුළුවන් සෙට් එකක්. ඉතින් මේකත් මම අලියකින් තමයි පර්චේස් කරේ.
ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම බබාගෙන වෙන් දැනට අරගෙන තියෙන්නේ. ඉතින් හරි මාසාවෙන් ඉන්නාට සොලිස් පටන් ගන්නකම් බලමු කොහොම වෙයිද කියලා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. තවම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්න තවත් දවසක හම්බෙමු. ආයිබෝ.